එකේ 3 වෙනි එපිසෝඩ් එක. අදත් අපි වෙනද වගේම අපේ කතා බහට සුවිශේෂී කෙනෙක්ව එකතු කරගත්තා. ඉතින් එයාගේ තියෙන සුවිශේෂීත්වය මොකද්ද කියලා අපි මේ ඉස්සරහට කතා කරගෙන යද්දී අහලා බලමු. වෙල්කම් කියලා පිළිගන්නවා සේනාලයි ප්‍රෝග්‍රෑම් එකට. Thank you පැතුම්. ඉතින් සේනාලයි අපි පටන් ගමුකෝ සේනාලයිගේ කුඩා කාලේ ගෙවල් කොහෙද? එතකොට කොහෙද ඉස්කෝලේ ගියේ? අපි ඒ දේවල් එක කතා කරමු. මගේ ගෙවල් බත්තරමුල්ලේ. එතකොට මම හැදුනේ වැඩුනේ සම්පූර්ණයෙන් කොළඹ. මගේ අම්මත් කොළඹ, තාත්තත් කොළඹ. එතකොට මම ඉස්කෝලේ ගියේ කොළඹ නාලන්දට. ඒක වතර ඉඳන් ඒ ලෙවල් කරන ගම මම නාලන්දට තමයි ඉස්කෝලේ ගියේ. අයියා නාලන්දට යන කාලේ මොනවද කරේ? ඉස්කෝලේ යන කාලේ මෙහෙම IT කරනවා කියලා අරමුණක් තිබ්බද? මොකද්ද තිබ්බ ඉස්කෝලේ යන කාලේ අතරම අරමුණ? අතරම ඉස්කෝලේ යන කාලේ ගත්තොත් නෑ, මම IT ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යනවා, මම මේ වගේ දෙයක් කරන්න ඕනේ කියලා එහෙම ලකුෂන් එකක් එක්ක මම ගෙපු කෙනෙක් නේ. මම සාමාන්‍යයෙන් ඉස්කෝලේ ගිය ළමෙක් ඉදිරි ගියේක තමයි කරේ. හැබැයි මම ඉස්කෝලේදී ඉගෙනීම් වලට වඩා මම ගොඩක්ම ඕලර් වෙනකම්ම කරේ. ඉස්කෝලේ ක්‍රිකට් ගහපු කතාවේ මේන් දේ විදිහට මම කරේ. ඊට පස්සේ ඒ ලෙවල් වලට ආවට පස්සේ තමයි මට පොඩි විෂන් එකක් හැදුනේ. මම වක්කර එකක් කරලා ඒ ලෙවල් පාස් කරලා ලංකාවේ ස්ටේට් යුනිවර්සිටි එකකට යන්න පුළුවන් ලෙවල් එකට මම ඉගෙන ගන්නවා කියන මයින්ඩ් සෙට් එකට ආවේ ඒ ලෙවල් වලට ආවට පස්සේ තමයි. කොහොමද අයියාගේ ඒ ලෙවල් අයියා කොහොමද ඒක සක්සස්ෆුලි කම්ප්ලීට් කළා? කොහොමද ස්ටේට් යුනිවර්සිටි එකට ආවේ? කොහෙද යුනිවර්සිටි එක? අයියා මොකද්ද ෆලෝ කරපු කෝස් එක? මම ඒ ලෙවල් 2014 මැත්ස් ස්ට්‍රීම් එකෙන් තමයි කරේ. මම මැත්ස් ස්ට්‍රීම් එකෙන් කරාට පස්සේ මට රිසල්ට් වලින් දාතරපුර යුනිවර්සිටි එකේ ඇප්ලයිඩ් සයන්ස් ෆැකල්ටි එකට යන්න ඔපචුනිටි එක හම්බුණා. ඉතින් මම මගේ යුනිවර්සිටි එක පටන් ගත්තේ 2015 දෙසැම්බර්. ගියාට පස්සේ මට කැම්පස් එක ඇතුළතදී පික් කරන්න හම්බ වුණා සබ්ජෙක්ට්ස්, මට මොන සබ්ජෙක්ට්ස් කරන්න ඕනේ කියලා. ඉතින් මම ඒකෙදි මම පික් කරා computer science වි maths වි physics. එතකොට ඒ combination එක ඒ විදිහට ගන්න අයට විශේෂ හේතුවක් තිබ්බද? computer science maths physics නෑ, ඇත්තටම අපි university එකට යද්දී applied science faculty එකට යද්දී maths කරන කට්ටියට ඔය වගේ option combinations කීපයක් හදලා තියෙනවා. එතකොට එක combination එකක් තමයි maths වි computer science වි statistics. ඊළඟ combination එක තමයි maths වි physics වි computer science වි. ඉතින් ඔය දෙක තමයි මේන්ම maths කරපු කෙනෙක්ට කරන්න පුළුවන් combinations දෙක. එතකොට ඔය combination වලින් හොඳම combination එක තමයි maths statistics computer science කියන එක. හැබැයි මට ඒකට යන්න තරම් මගේ ඉච්ඡා ස්කෝර් එක පාදි. මොකද ඒකට තියෙන ඉල්ලුම වැඩි නිසා. ඉතින් මට දෙවෙනි choice එක විදියට තමයි maths physics computer science කියන subjects තුන pick කරගන්න උනේ. එතකොට මම දන්න දෙයක් තමයි අයියා ජපුර university state university යන්න qualify වෙලා private institute එක split එකේ අයියා degree එකක් පටන් ගත්තා. ඒකට හේතුව මොකද්ද අයි? එහෙම දෙකක් කරන එක. මේක අපි ගොඩක් අය අහන ප්‍රශ්නයක්. එහෙම දෙකක් කරාට කමක් නැද්ද? එකම જાතියෙන් ඒක. ඒකට අයියට මොකද්ද තියෙන උත්තරේ? ඔව්, ඇත්තටම මම ජපුර university එකට ගියාට පස්සේ මට එතකොට තමයි මම මුලින්ම දැනගන්න පුළුවන් වුණේ කම්පියුටර් සයන්ස් හරි software engineering හරි IT industry එක හරි ගැන insights දැනගන්න පුළුවන් වුණේ මම university ගියාට පස්සේ. මොකද මම university එකේ ඉන්න good bachelor ඉන්න අයලා pass out වෙච්ච අයලා ඒගොල්ලෝ අපිට කතා කරාම මේ වගේ දේවල් කරන්න පුළුවන් කියලා මේ industry. එතකොට තමයි මම industry එකේ මොනවද කරන්න කියලා actually දැනගත්තේ. ඉතින් මම දැනගෙන පොඩ්ඩක් ඊට පස්සේ මම ඒකට interest නිසා මම පොඩ්ඩක් හොයලා බැලුවා මොනවද තව කරන්න පුළුවන් දේවල් තියෙන, මීට පිටින් මොනවද කරන්න පුළුවන් වගේ දේවල්. ඉතින් හොයලා බලද්දි මම එක sink එකේ ගිහිල්ලා තිබ්බ ඒක sheet එකට. ඉතින් මම එයාත් එක්ක කතා කරා. එතකොට මම දැක්කා හරි දැන් මම මෙතන දී කම්පියුටර් සයන්ස් වි මැත්ස් වි ෆිසික්ස් වි කියන තුනක් ඉගෙන ගන්නවා. එහෙම නැතුව සමහර කට්ටිය ඒකම විතරක් අවුරුදු 4ක් මාස්ටර් කරලා ඒ සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක් ඉදිරියට එළියට එනවා කියලා. ඉතින් මට හිතුණා අර වගේම වෙනස් විදිය ඩිෆරන්ට් එක්ස්පීරියන්ස් එකක් ස්ලිට් එකට ගියොත් ගන්නත් පුළුවන් වෙයි කියලා. සහ මම ඉන්ට්‍රස්ට් ඉතින් සොෆ්ට්වෙයාර් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන දේවල් ඩෙප්ත් එකට ඉගෙන ගන්නත් කියන ඉන්ට්‍රස්ට් එකත් ඔළුවේ තිබ්බ නිසා තමයි මම ස්ලිට් එකටත් ඇප්ලයි කරේ. අයියා කොහොමද මේ කාල සීමාව තුළ තමයි මම හිතන්නේ අයියා ඔස්ට්‍රියාවට එන පාත් එක ජීවිතේ තරුණ කාලෙම හදාගන්නේ. ඒ සිදුවීම කොහොමදයි? කොහොමද අයියා ඔස්ට්‍රියාවට ආවේ? ඇත්තටම මම ඔස්ට්‍රියාවට ආවේ ඉන්ටර්න්ෂිප් එකක් කරන්න. මම සෙකන්ඩ් ඉයර් ඉඳදී ජපුරේ මම දැක්කා ජාවාදපුර යුනිවර්සිටි එකේ ISAC එකෙන් ජොබ් ඔපචුනිටීස් පෝස්ට් කරලා තියෙනවා ෆොරින් ඉන්ටර්න්ෂිප් වලට යන්න පුළුවන් කට්ටිය ඉන්නවා නම් කැමති නම් ඒගොල්ලන්ට ඇප්ලයි කරලා යන්න පුළුවන් කියලා. ඉතින් මම හිතුවා අපි හැමෝම ඉන්ටර්න්ෂිප් එකක් කරනවා, හැමෝම එකම විදියට එළියට යනවා, මට මොන හරි වෙනස් දෙයක් පොඩ්ඩක් ට්‍රයි අවුට් කරලා බලන්න ඕනේ කියලා ඒ කාලෙත්. ඉතින් මම හිතුවා ඒක තමයි මට ගන්න පුළුවන් හොඳම ඔපචුනිටි එක කියලා. තමයි මම ඉතින් ඒ ඉන්ටර්න්ෂිප් එක ඇප්ලයි කරේ ජපුරේ ISAC එක තු. ඔව්. එතකොට අයියේ ඒ ඉන්ටර්න්ෂිප් එකේ කොහොමද ඉන්ටර්වයු ප්‍රොසෙස් එක තිබ්බේ? ඒක ලේසි වුණාද? කොයි වගේද තිබ්බේ ප්‍රොසෙස් එක? ඇත්තටම මේක හරි චැලෙන්ජින් සහ හරි ඉන්ටරෙස්ටිං ඉන්ටර්වයු ප්‍රොසෙස් එකක්. ඕල් ටුගෙදර් මම ඉන්ටර්වයුස් 7කට හරි 8කට හරි ෆේස් කරා. මොකද ඒක interview steps keep එකට තිබ්බා. මාව මුලින්ම ජපුරේ ISAC එකෙන් interview කරා. ඊට ශ්‍රී ලංකා level ISAC එකේ මාව interview. ශ්‍රියාවේ ISAC එකෙන් interview කරලා තමයි finally මාව company එකට දැම්මේ. ගොඩක් applications ලැබිලා තිබ්බා ඒ opportunity එක වෙනුවෙන්. ඉතින් අපි වගේම අනිත් රටවල් වල ඉන්න ගොඩක් Indians ලා ගොඩක් apply කරන මේ වගේ opportunities through මේ වගේ තැන් වලට මම ඔය වගේ interview 7කට face කරලා තමයි at the end මේ opportunity එක UI UX intern කෙනෙක් විදියට මට ශ්‍රියාවට එන්න හම්බ වුණේ. ඔව්. එතකොට ඔන්න මෙතනදී තවත් වැදගත් කතාවක් තමයි අයියා කියන්නේ මේ ජපුර university එකේ ඉන්න කාලේ ISAC
එක ත්‍රූ ඇප්ලයි කරා කියලා. මගේ අර යුනිවර්සිටි ගයිඩ් වීඩියෝ එකේ බලනවා මම කියනවා ස්ටේට් සහ ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් වලට යන අයට තියෙන ඇඩ්වාන්ටේජ් එකක් තමයි ISAC, IEEE වගේ ප්‍රෝග්‍රෑම් වලට සම්බන්ධයෙන් ලැබෙනවා කියන එක. ඒ ලැබෙන අවස්ථාවන් වලින් උපරිම ප්‍රයෝජනයක් ගත්ත කෙනෙක් තමයි මේ අපි ඉස්සරහ ඉන්නේ සනල් අයියා. ඉතින් මේ අවස්ථාව ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එකක් වුණත් ස්ටේට් යුනිවර්සිටි එකක් වුණත් මෙන්න මේ වගේ අවස්ථාවන් තියෙනවා. ඉතින් බලන්න මේ පොඩි අවස්ථාව වුණත් හරියට ප්‍රයෝජනෙට අරගෙන ඒක ලොකු දුරක් යන්න පුළුවන්. ගොඩක් අය මෙන්න මේ වගේ දේවල් තිබ්බත් මම හිතන්නේ මෙච්චර දුරට මේකට ඉන්වෝල්ව වෙනවා කියලා මේ අවස්ථාවෙන් වැඩක් ගන්නවා කියලා. ඉතින් ඊට පස්සේ කියනවා බොරුවට මේ රටේ අවස්ථාවක් නැහැ එහෙම කියලා. හැබැයි අවස්ථාව තියෙනවා. ඉතින් ඒ අවස්ථාව හරියට හඳුනාගෙන ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ. එතකොටයි අපි ඔස්ට්‍රියාව ගැන කතා කරමුකෝ. ඔස්ට්‍රියාව කොහොමද ඔස්ට්‍රියාවේ ජීවිතය අයිය ගෙවන්නේ? ඔව් ඇත්තටම අපි ගත්තොත් සෑහෙන හොඳ ස්ටෑන්ඩඩ් එකක ලයිෆ් ස්ටයිල් එකක් තියෙන රටක් තමයි ඔස්ට්‍රියාව කියන්නේ. වර්ල්ඩ් රෑන්කින් වල ගත්තොත් 2022 තමන්ට ජීවත් වෙන්න පුළුවන් හොඳම සිටීස් අතරේ පළවෙනි සිටි එක. පහුගිය අවුරුදු 10 ඇතුළතම වියනාව ඔස්ට්‍රියාව කැපිටල් සිටි එක රෑන්කින් වල top 3 වල පහුගිය අවුරුදු 10 ඇතුළතම ඉන්නවා. ඒ වලින් වගේම ඇක්චුවල් එක්ස්පීරියන්ස් එක ගත්තත් ඇත්තටම තමන්ගේ ලයිෆ් එක ස්ටෑන්ඩඩ් එකකට තමන්ගේ ලයිෆ් එක හයි ක්වොලිටි එකකින් ගෙවන්න පුළුවන් විදිය හොඳ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් තියෙන රටක් තමයි ඔස්ට්‍රියාව කියන්නේ. ඔස්ට්‍රියාවට එන්නේ UI UX ඉන්ටර්න් කෙනෙක් විදියට. දැන් අයියාගේ ජොබ් රෝල් එක මොකද්ද? මම ඔස්ට්‍රියාවට ආවේ 2019 UI UX ඉන්ටර්න් කෙනෙක් විදියට. හැබැයි දැන් මම 2022 වෙද්දී මම ප්‍රොඩක්ට් ඕනර් කියන ජොබ් පොසිෂන් එකේ තමයි දැන් රෙස්පොන්සිබිලිටි එකක් අරන් වැඩ කරා. අයියා ඔය ප්‍රොඩක්ට් ඕනර් කියන එක අපිට හුරු පුරුදු වචනයක් නෙමෙයි. අපි මෙහෙ දන්නවා කිව්වේ BA software engineer senior software engineer tech lead කියලා ඇහුණාට ඔය ප්‍රොඩක්ට් ඕනර් කියන එක අපිට නිතරම ඇහෙන වචනයක් නෙමෙයි. මොකද්ද ප්‍රොඩක්ට් ඕනර් කියන්නේ ඇත්තටම? ඔව් ඇත්තටම ප්‍රොඩක්ට් ඕනර් කියන ජොබ් රෝල් එක හරි රෙස්පොන්සිබිලිටි සෙට් එක හරි එන්නේ agile scrum කියන framework methodologies follow කරද්දී. At the end product owner කෙනෙක් කියන්නේ නැචරල් එකෙන් ගත්තොත් ප්‍රොඩක්ට් එක සම්පූර්ණ රෙස්පොන්සිබිලිටි එක ඇදලා තියෙන්නේ ප්‍රොඩක්ට් ඕනර් ගැතේ. ප්‍රොඩක්ට් ඕනර්ට ස්ටේක් හෝල්ඩර්ස් ලගේ ඉන්පුට්ස් හම්බ වෙනවා, බිස්නස් ඉන්පුට්ස්, බිස්නස් ගෝල්ස් මේවා මීට් කරන්න ඕනේ ප්‍රොඩක්ට් එක ඩිවලොප් කරලා. ඉතින් මට ඉන්නවා මාත් එක්ක වැඩ කරන ටීම් එක. මම ටීම් එකේ කට්ටියත් එක්ක වෙලා ඒ හැම ස්ටේක් හෝල්ඩර්ස් ලගේ හැම බිස්නස් ගෝල්ස් achieve කරන්න ටීම් එක drive කරන එක තමයි මගේ මේන් රෙස්පොන්සිබිලිටි එක ප්‍රොඩක්ට් ඕනර් කෙනෙක් විදියට. එතකොටයි ඔස්ට්‍රියාවේ IT ඉන්ඩස්ට්‍රි එක ස්ට්‍රක්චර් වෙලා තියෙන හැටි, ලංකාවේ IT ඉන්ඩස්ට්‍රි එක ස්ට්‍රක්චර් වෙලා තියෙන හැටි මේ දෙකේ වෙනස අය කොහොමද දකින්නේ ඉන්ටර්විව් ප්‍රොසෙස් එකේ ඉඳන්ම? ඔව් මම අර කිව්වා වගේ ඉන්ටර්විව් ප්‍රොසෙස් එක සෑහෙන වෙනස් විදියකට ඇක්චුවලි ඉන්ටර්විව් ප්‍රොසෙස් මේ ස්ට්‍රක්චර්ඩ් වෙලා තියෙන්නේ. ගොඩක්ම මේ තියරිටිකල් බේස් නෙමෙයි, මේ ප්‍රැක්ටිකල් බේස්, මයින්ඩ්සෙට් බේස් තමයි දේවල් ඉවලුවේට් කරන්නේ ඉන්ටර්විව් ප්‍රොසෙස් එකේ. එතකොට ඉන්ටර්විව් ප්‍රොසෙස් එකෙන් ඇවිල්ලා ජොබ් එකට ආවට පස්සේ මෙහේ අපිට වගේ ඇත්තටම ගත්තොත් ඇසෝසියේට් අපේ තියෙන ලෙවල්ස් ඇසෝසියේට් ඉන්ටර්න් තියෙනවා, ඇසෝසියේට් තියෙනවා, සොෆ්ට්වෙයාර් ඉංජිනියර් තියෙනවා, සීනියර් සොෆ්ට්වෙයාර් ඉංජිනියර් තියෙනවා, ඇසෝසියේට් ටෙක් ලීඩ් තියෙනවා වගේ පොසිෂන්ස් තියෙනවා. ලැඩර් එකක් තියෙන උඩට යන්න යන. හැබැයි මෙහේ ওই ලැඩර් එක ඔච්චර එහෙම නැහැ. මෙහේ ඔක්කොම ඉන්නේ සොෆ්ට්වෙයාර් ඉංජිනියර්ස්. ඒ කියන්නේ ඒකේ සීනියර් සොෆ්ට්වෙයාර් ඉංජිනියර් සෑහෙන කලාතුරකින්. ඒ කියන්නේ හැමතැනම නැහැ. එතකොට ඔගේ හයරාකි එක කියන දේක හරි ෆ්ලැට් මෙහේ තියෙනවා. ඒක තමයි එක ඩිෆරන්ස් එකක් මම දකින්නේ ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකයි මෙහේ ඉන්ඩස්ට්‍රි එක අතර ගත්තා. ඊළඟ මේන්ම දේ මම දකින්නේ මේගොල්ලන්ගේ මයින්ඩ්සෙට් ගත්තාම. දැන් අපේ ලංකාවේ ඉන්නවා ඩිවලොපර් කෙනෙක් හිටියොත් QA කෙනෙක් ඉන්න මොනේ යා කරන්න වැඩේ QA කරලා ඩන් කරලා එළියට දාන්න. හැබැයි මෙහෙ ඩිවලොපර් කෙනේ ඒ මයින්ඩ්සෙට් එකෙන් නෙමෙයි වැඩ කරන්නේ. එයාගේ ඕන් කෝඩ් එක, ඕන් කෝඩ් එකේ ක්වොලිටි එක බලලා, ඒක QA කරලා, ඒක ඕන් එක්ස්පෙක්ට් වලින් බලලා QA ජොබ් එකත් එයාගේ පැත්තෙන් කරලා තමයි එළියට දාන්නේ. Tamanta පැවරිච්ච රාජකාරිය තරන්නේ ටාස්ක් එකක් නෙමෙයි, ඇක්චුලි හැම රෙස්පොන්සිබිලිටිය. ඒක ලොකු වෙනසක් මට දකින්න විදියට ලංකාවේ මම දන්න විදියට හම්බෙන ටාස්ක් බේස් දේවල් මේ හම්බෙන රෙස්පොන්සිබිලිටි බේස් දේවල්. ඒක රෙස්පොන්සිබිලිටිය ගත්තාම මේක 360 බලන්න ඕනේ. එයා ඩිවලොපර් කෙනෙක් නම් එයා UI UX ඇන්ගල් එකේ ඉඳන් ඩිවලොප්මන්ට් ඇන්ගල් එක, QA ඇන්ගල් එක, ඊට පස්සේ ඔබ්ස් ඇන්ගල් එක හැම ඇන්ගල් එකකින් බලලා තමයි ටාස්ක් එකක් ඩිලිවර් කරන්න ඕනේ. එතකොට අපිට වගේ රෙස්ට්‍රික්ෂන්ස් නැහැ. මෙයා බෑක් එන්ඩ්, මෙයා ෆ්‍රන්ට් එන්ඩ් අර එහෙම රෙස්ට්‍රික්ෂන් එකක් නැති ඉන්ඩස්ට්‍රි එකක් තමයි මේකේ තියෙන්නේ. මේක ඉන්න හැමෝටම ඕන වෙලාවක ඕන දෙයක් කරන්න පුළුවන් විදිහ මයින්ඩ්සෙට් එකක් තමයි හැදලා තියෙන්නේ. එතකොට මම හිතන්නේ අපේ ලොකුම ඩිෆරන්ස් එක ගත්තොත් මම අර කිව්වා වගේ මයින්ඩ්සෙට් එකේ පොඩි ඩිෆරන්ස් එකක් තමයි තියෙන්නේ මේ කට්ටිය වැඩ කරන විදිය සහ අපේ ලංකාවේ ඉන්ඩස්ට්‍රි කට්ටිය වැඩ කරන විදිය. එතකොටයි ඇත්තටම ඔය වගේ ඔස්ට්‍රියා වගේ රටකදී හදන්නේ ඉංජිනියර් කෙනෙක්, අපි හදන්නේ ඩිවලොපර් කෙනෙක්. ඒ වගේ තැනක තමයි මේ දෙක තියෙන්නේ නේද? ඔව් ඒක තමයි. මෙහේ තියෙන කට්ටියට මම කිව්වගේ රෙස්පොන්සිබිලිටි එකක් හම්බුනාම ඒගොල්ලෝ මුලින්ම සොලියුෂන් එකක් බිල් කරන්න. ඉතින් සොලියුෂන් එක බිල් කරද්දී ඩිවලොප්මන්ට් කියන එක විතරක්ම නෙමෙයි. ඒක ඇතුලේ බිස්නස් ලොජික්ස් උත් සමහර ලාට තියෙනවා. ඒක ඇතුලේ සමහර මාර කිව්වෝගේ UI UX ලොජික්ස් උත් තියෙනවා. ඉතින් ඔය ඔක්කොම ටික කවර් කරන්න පුළුවන් කෙනෙක්ව තමයි මෙහි ඉන්ඩස්ට්‍රි එක එක්ස්පෙක්ට් කරන්නේ. ඉතින් ඒ එක්ස්පෙක්ටේෂන් එකට යන්න නම් අපි ඉන්ඩස්ට්‍රි එකේ තියෙන හැම දෙයක් ගැනම බේසික් අන්ඩර්ස්ටෑන්ඩින්ග් එක, බේසික් නොලෙජ් එකක් අපි ගාව තියෙන්න ඕනේ. ඒ බේස් එක උඩින්දගෙන තමයි මේගොල්ලෝ එක එක දේවල් ට්‍රයි අවුට් කර කර එක එක ලෙවල්ස් වලට තමන් පුෂ් කරලා තමන්ගේ self එක ඊළඟ ලෙවල් එකට පුෂ් කරලා grow වෙන්නේ. ඒ වගේ experience අරගෙන තමයි අපිට හොඳ දෙයක් නෑ
දැනගන්න ලැබුණා ලංකාවේ අපි වැඩ කරන විදිහම නෙමෙයි අපේ IT ඉන්ඩස්ට්‍රි එක සාපේක්ෂව ලොකුට තියෙනවා අපි කතා වෙනවා මේ කට්ටිය සාමාන්‍යයෙන් IT කරනාගේ සැලරි රේන්ජ් එක වැඩි එතකොට ඒ මෙහෙට ඩොලර් ඉන්කම් එක ගේන කට්ටිය ඉතින් අපි අපේ IT ඉන්ඩස්ට්‍රි එකක් ගැන අපි කතා වුණාට මේ වගේ දේවල් වලින් අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ඇත්තටම සමහර පැට්‍රිසස් මේ අපි කරන දේද හරි කියන එක අපි මෙතනින් එළියට අපි මේ ඔක්කොම ලංකාවේ බබල් එකේ ඉන්න අයනේ ඉතින් අපි එළියෙන් ඉඳපු කෙනෙක්ගෙන් අහුවම තමයි අපිට දැනගන්න පුළුවන් සමහර වෙලාවට මෙන්න මේ දේවල් හරිම දේවල්ද කියලා මේක අහන ගොඩක් අයගේ තවත් ඉන්ට්‍රස්ට් එකක් තමයි අයියේ මේ සැලරි කොහොමද හම්බෙන්නේ කියලා අයියා කැමතිද අයියාගේ සැලරි එක අපිට කියන්න ඔව් ඇත්තටම දැන් මම මෙහෙට ඇවිල්ලා මම ඉන්නේ ස්කිල් වීසා එතකොට මගේ ස්කිල් එකට තමයි ඒගොල්ලෝ සැලරි එකක් දෙවන්නේ පිටින් ඔය ස්කිල් වීසා කියන කැටගරියේ ඇවිල්ලා වීසා එකක් ගන්න ඕන නම් ඒගොල්ලෝ ගෙවන මිනිමම් සැලරි එකක් තියෙන කෙනෙක් සැලරි එක අනිවාර්යෙන් යාට ගෙවන්න ඕන එතකොට මේ ඉන්ඩස්ට්‍රි එකේ අපි IT කියන ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් ඒගොල්ලෝ සැලරිස් වලට එක එක කැටගරිස් හදලා තියෙනවා ඔකේ කැටගරිස් සාමාන්‍යයෙන් හතක් විතර මේ IT ඉන්ඩස්ට්‍රි එකේ තියෙනවා මම ඔය හතෙන් හතරවෙනි කැටගරි එකේ තමයි දැනට ඉන්නේ එක්ස්ප්ලেইন කරන් යන්නම් ජෙනරලි මොනවද තියෙන කැටගරිස් කියලා පළවෙනි කැටගරි එක තමයි අවුරුද්දක ඉන්කම් එක යුරෝ 10000ක් තමන්ගේ බේසික් ඉන්කම් එක යුරෝ 10000ක් නම් අවුරුද්දකට ඒක පළවෙනි කැටගරි ඊළඟක අවුරුද්දක ඉන්කම් එක යුරෝ 18000ට වඩා අඩුයි ඊළඟක අවුරුද්දක ඉන්කම් එක යුරෝ 30000ට වඩා අඩුයි ඊළඟක ඉන්කම් එක යුරෝ 60000ක් ඊළඟක යුරෝ 90000ට ඊළඟක ලක්ෂයට ඊළඟක ලක්ෂයට වඩා අවුරුද්දක ඉන්කම් එකක් හම් වෙනවා නේ යුරෝ එතකොට ওই කැටගරිස් වලින් මං ඉන්නේ හතරවෙනි කැටගරි එකේ අපි ඔය මොන කැටගරි එකේ ඉඳන් සැලරි එකක් ගත්තද ඔය හැම කැටගරි එකේම අදාළව අපි ටැක්ස් එකක් ගෙවන්න දැන් මම ඉන්න කැටගරි එකේ හතරවෙනි කැටගරි එකේ මම 42% ක ටැක්ස් percentage එකක් ගෙවන්න ඕනේ. එතන මගේ සැලරි එකෙන් මට ටැක්ස් කට් ඔෆ් වෙලා තමයි අතට මගේ සැලරි එක හම්බෙන්නේ. ඉතින් ඔය වගේ සැලරි එකේ කැටගරි එකෙන් කැටගරි එක උඩට යන්න යන්න ටැක්ස් ගෙවන ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා. ඒක තමයි මෙහි ජෙනරල් සැලරි ස්ට්‍රීම් එක. එතකොට අපේ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන හැමෝම ඔය කැටගරි එකක තමයි ඉන්නේ. ඉතින් උඩට යද්දී ඔය කැටගරි එකෙන් කැටගරි එකට තමයි මාරුවේ අපි යන්නේ. එතකොට අයියා කිව්වා 142ක් සැලරි එකෙන් ටැක්ස් ගෙවනවා කියලා. ඉතින් දැන් ඔන්න ලංකාවෙත් අපිට හඳුන්වලා දීලා තියෙනවා IT කරන අයට 136 වගේ තමයි මං හිතන්නේ සීනියරට වැටෙන්නේ. ඉතින් ඒ වගේ රේන්ජ් එක ටැක්ස් ස්කීම් එක. සෙනාල් අයියත් එක කතා කරලා බැලුවම ඔස්ට්‍රියාවේ ජීවත් වෙන්න සුදුසු පරිසරයක් තියෙන හැමදේම රජයෙන් වෙන්න ඕනේ යුතුකම් ටික ඔක්කොම හරියට ඉටු කරලා තමයි ඒගොල්ලෝ ටැක්ස් ගහලා තියෙන්නේ. ඉතින් අපේ වගේ රටකට ආවට පස්සේ අපිට හවුසර කරන්ට් එකක් නැහැ. අපිට ටැක්ස් ගහලා. ඔන්න ඕකයි වෙනස. ටැක්ස් වල ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඉතින් මං හිතන්නේ ටැක්ස් කියන එක දියුණු රටවල තියෙන දෙයක්. ඉතින් ඒ වයින් තමයි අනිත් පැත්තේ සුභසාධනෙ වෙන්නේ. ඉතින් අපේට අහන්න තියෙන ප්‍රශ්නේ අපේ රටේ සුභසාධනයක් කරලාද මේ ටැක්ස් ගහන්නේ කියන එක. ඩිග්‍රී දෙකක් කරන ගමන් ඉඳලා ඊට පස්සේ ඩිග්‍රී දෙකම මගින් හෝල් කරලා ලොකු චැලෙන්ජ් එකක් අරන් ආවේ. එතකොට මේ එනකොට අයියා වටේ හිටපු පිරිස මොකද්ද කිව්වේ? අයියාව දිරිමත් කරාද? අධෛර්යමත් කරාද? ඒ කියපුවාට අයියා කොහොමද උත්තර දුන්නේ ඇත්තටම? ඔව් ඇත්තටම මට හිටිය හොඳ යාළුවෝ ටිකක් කැම්පස් එකේ. ඉතින් ඒගොල්ලෝ ඇත්තටම සපෝට් කරා ඒ පික් කරපු පාත් එකට ඒගොල්ලෝ බිලීව් කරා මට ඒ දේ කරන්න පුළුවන් කියලා මේලි මගේ ෆැමිලි එක. ඇත්තටම මේ එහෙම ගත්තාම උදව් කරපු වගේම උදව් නොකරපු ඒ දෙපැත්තෙම කට්ටි හිටියා. සල්ලි ගෙවලා තමයි ස්ලිප් එකේ ඩිග්‍රී කරේ. චරක් මට ස්පෙන් කරලා තියදී මගේ ෆැමිලි එක ඉන්වෙස්ට් කරලා තියදී මම ඒක දාලා යනවා කියන එක ෆැමිලි එකත් සෑහෙනවාව බිලීව් කරා. ඉතින් ඒ වගේම අනිත් පැත්තට එක එක දේවල් කියපු කට්ටියත් හිටියා. හැබැයි ඇට් ද එන්ඩ් මම මේ ඩිසිෂන් එක එදා ගත්තා. තට මම ලොකු ඒකේ බැරුම්කමක් ඒ දවසේ දැක්කේ නැහැ. හැබැයි දැන් ඇවිල්ලා පොඩ්ඩක් පිටිපස ඇවිල්ලා බලද්දි දැක්කා මම ඒ කාලේ ඒ ඒජ් එකට සාමාන්‍යයෙන් කෙනෙක් ගන්න ඩිසිෂන් නෑ නේද අරගෙන තියෙන්නේ කියලා. මොකද ඩිග්‍රියක් දාලා මම වෙන රටකට මූව් වෙනවා. සම්පූර්ණයෙන් මට කිසිම දෙයක් නැති වගේ කියලා කවුරුත්ම නැති තැනකට මම මූව් වෙලා කරපු දේ සෑහෙන රිස්ක් දෙයක් නේද කියලා. හැබැයි අර මගේ පර්සනලි බිලීව් එකක් තියෙනවා මම රිස්ක් ඇන් රිටර්න්. ගොඩක් අය රිස්ක් එකක් ගත්තොත් මම බලාපොරොත්තු වෙන රිටර්න් එකක් හම්බ වෙයි කියලා. හැබැයි ඒක ගොඩක් රිස්ක්. ඒ රිස්ක් එක රිටර්න් එකකට හොඳ පැත්තට හරව ගන්න මම සෑහෙන කමිට්මන්ට් එකක් දැම්මා. මොකද මම දන්නවා මට යම් කිසි තැනකදී මේ ක්වොලිෆිකේෂන් එකේ මධිකම එනවා. ඉතින් මේ ක්වොලිෆිකේෂන් එකේ මධිකම ෆුල්ෆිල් කරගන්න ඕන නම් මම අනිත් දේවල් වලින් ඒක ෆුල්ෆිල් කරගන්න ට්‍රයි අවුට් එකක් දෙන්න ඕන කියන දේ මගේ අඩුවේ තිබ්බා. ඉතින් මම ඒ වෙනුවෙන් සෑහෙන self learn කරා, self study කරලා මම එක එක කට්ටියගෙන් දේවල් අහලා මට knowledge එක gather කරගන්න පුළුවන් දේවල් අහලා මම දේවල් කරලා practically try out කරලා ඒවල තියෙන හොඳ දේවල් ඉස්සරහට වෙන නරක දේවල් අහලාගෙන ඉතින් මම ඉස්සරහට ගියා. ඒක තමයි මගේ journey එක සහ මට හොඳම විදියට උත්තර දෙන්න පුළුවන් විදිය ඒක. මට උදව් කරපු කට්ටියට වගේම මට එක එක දේවල් කිව්ව කට්ටියට ඒගොල්ලෝ කිව්ව අපරාධ මේ කරන දේවල් ඩිග්‍රියක්වත් නැති මේ අන්තිමට ඔබේ නාම මොකද වෙන්නේ වාල් දැන් ගිහිල්ලා ආයෙ එන්න වුණොත් ඉතින් ඔයගේ දේවල් කිව්ව කට්ටිය හිටි. හැබැයි මම ඒ හැමෝටම දෙන්න පුළුවන් හොඳම උත්තරේ විදිහට මම දුන්නේ. ඉතින් ගත චැලෙන්ජ් එක මම ගත්ත රිස්ක් එක මට හොඳ පැත්තට රිටර්න් ඇප් විදියට කන්වර්ට් කරගන්න මම කරන්න පුළුවන් 100% මම එතනදී කරා. දැන් අපෙන් ගොඩක් අය අහලා තියෙනවා කොහෙද ඩිග්‍රිය එක අපේ යුනිවර්සිටි වීඩියෝ එක බැලුවොත් ඒකේ ගොඩක් කමෙන්ට් වල දාලා තියෙනවා මේ යුනිවර්සිටි එක හොඳයිද මේ යුනිවර්සිටි එක හොඳයිද මේකට ගියොත් හොඳයිද මේකට කරොත් හොඳයිද. ඉතින් මම ඒ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට පුන පුනා කියපු දෙයක් තමයි ස්කිල් එක
තමයි වැදගත් වෙන්නේ. ඩිග්‍රී එක අපි කියන්නේ වැදගත් නැහැ කියන එක නෙමෙයි. ඉතින් ස්කිල් එක මත තමයි IT ඉන්ඩස්ට්‍රි එකේ සර්වයිව් වෙන්න පුළුවන්. পেපර් ක්වොලිෆිකේෂන් මත සර්වයිව් වෙන්න පුළුවන් තැනුත් ඇති. මෙතනදී වැදගත් වෙන දේ ස්කිල් එක කියන එක මම හිතන්නේ සේනාල් අයියා ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. අයියාට සාමාන්‍යයෙන් දැන් අයියා ලංකාවේ ස්ටේට් යුනිවර්සිටි එකයි ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එකයි මේ දෙකකම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වලට සම්බන්ධ වෙලා තියෙනවා. අයියේ මේ දෙකේම මොකද්ද තියෙන අඩුපාඩුව? ඒ දේවල් එක කම්පයර් කරාම අපිට ඉන්ටර්නැෂනල් ජොබ් මාකට් එකේ කම්පීට් කරන්න බැරි වැඩක් කියලා නේ මම කියන්නේ සාපේක්ෂව අපහසු වෙලා තියෙන්නේ. ඇයි මොකද්ද මේ අපේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වල තියෙන අඩුපාඩුව? ඔව් මම දකින ලොකුම දේ තියෙන්නේ අපි යුනිවර්සිටි එකකින් පාස් අවුට් වෙලා එළියට එන එකයි මේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන එක්ස්පෙක්ටඩ් ඩෙවලු අතර තියෙන ගැප් එක කොහොමද ඉක්මනට මීට් කරන්නේ. එතකොට මම දකින අපේ යුනිවර්සිටි එකෙන් තියරිටිකලි පැත්තෙන් සෑහෙන හොඳ දේවල් උගන්වනවා. තියරිටිකල් නොලෙජ් එකක් සෑහෙන දෙනවා. හැබැයි ඇක්චුලි ඉන්ඩස්ට්‍රි ගැත්තට ගියාම තියරිටිකල් කොච්චර තිබ්බත් අරන් එක ඇප්ලයි කරන්න දන්නේ එතකොට මට ඔය ගැප් එක තමයි ලොකුවටම ලංකාවේ ඇතුළතදී මට ඐඩෙන්ටිෆයි වෙච්ච දේ. හැබැයි මම දැකලා තියෙනවා ඒකට මෙහි සෑහෙන හොඳ සොලියුෂන් එකක් ගෙනලා තිනවා. මෙහි යුනිවර්සිටීස් වගේම ටෙක්නිකල් කොලෙජ්ස් තියෙනවා. යුනිවර්සිටි and ටෙක්නිකල් කොලෙජ් එක සේම් ලෙවල් එකේ වගේ තමයි මෙහි රෙකග්නයිස් කරලා තියෙන්නේ. එතකොට අපේ ඉන්ඩස්ට්‍රි එකට IT කන් ඉන්ඩස්ට්‍රි එකට ගොඩක් කට්ටිය එනවා ටෙක්නිකල් කොලෙජස් ටු. ගොඩක් ඉංජිනියර්ස්ලා එන්නේ ටෙක්නිකල් කොලෙජස් ටු. මේ ටෙක්නිකල් කොලෙජස් ටු වෙන ඉංජිනියර්ස්ලා ලොකු ප්‍රැක්ටිකල් එක්ස්පෝෂර් එකක් ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එකක් තියෙන කොහොමද ඒ දේවල් ප්‍රැක්ටිකලි රියල් වර්ල්ඩ් එකේ ඇප්ලයි කරන්නේ. එතකොට මම දකින්න අපේ යුනිවර්සිටීස් වල ස්ටේට් හෝ වේවා ප්‍රයිවට් හෝ වේවා ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එක තව පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරන්න පුළුවන් නම් අපේ කට්ටියට අපිට ඒ ඉන්ඩස්ට්‍රි එකට මීට් කරන්න ඉක්මනට පුළුවන්. දැන් කියන අර ගැප් එක මීට් කරගන්න දන්න අපි තියරිටිකලි දැක්කත් ඒක රියල් වර්ල්ඩ් එකේ ඇප්ලයි කරන්න කොහොමද කියලා අපි දන්නේ නැහැ. මට තියෙන එක්ස්පීරියන්ස් එක මම කරපු ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් උත් එක්ක තමයි මම මේක සම්සන් එකට ඇවිල්ලා තියෙන්නේ. මම දැක්කේ නැහැ ඉගෙන ගන්න තියරිටිකල් දේවල් ප්‍රැක්ටිකලි ඇප්ලයි කරලා ඒක එක්ස්පීරියන්ස් එක ගන්න ඉනෆ් ඔපචුනිටීස් අපේ යුනිවර්සිටීස් ඇතුලේ ක්‍රියේට් කරලා තියෙනවා කියලා. එතකොටයි දැන් මේ වීඩියෝ එක බලන ගොඩක් කට්ටිය නංගිලා මලිලා ඒ අහන ප්‍රශ්නයක් තමයි මේ රටේ තියෙන සත්වයක් එක්ක මේ ඒගොල්ලෝ ගොඩක් කැමති පිටරට ජොබ් එකක් කරන්න හරි රිමෝට් ජොබ් ඔපචුනිටි එකක් හොයාගන්න හරි. ඉතින් ඒ ඕස්ට්‍රියාවේ ඒ වගේ ඔපචුනිටීස් තියෙනවද? අපි කොහොමද ඒවට ඇප්ලයි කරලා ඒ වගේ ඔපචුනිටි එකක් ගන්න ඒවට මොනවද අපේ තියෙන්න ඕනේ ස්කිල්ස් මොනවා කොහොමද අපි ඒවට රෙඩි වෙන්න ඕනේ? ඇත්තටම ඔස්ට්‍රියාව කිව්වහම ඔස්ට්‍රියාව ජර්මනි ස්විස් ඔය තුනම එක වගේ කල්චර් එකක තමයි පොඩ්ඩක් දුවන්නේ. ඔය තුනේම කතා කරන්නේ ජර්මන් කියන ලැන්ග්වේජ් එක. ඉතින් ඒ තුනේම කල්චර් එක පොඩ්ඩක් එක විදිය. ඔය තුනේම සමලයිසේෂන් එකක් විතර ගත්තොත් ගොඩාක් ඔපචුනිටීස් තියෙනවා. මොකද මේගොල්ලෝන්ගේ මං ඉස්සෙල් කිව්වා වගේ ටෙක්නිකල් කොලෙජස් වලට ගිහිල්ලා පාස් වෙලා කරන පර්සන්ටේජ් එක මදි ඒගොල්ලන්ගේ ෆුල් රික්වයර්මන්ට් එක කවර් කරගන්න. ඉතින් ගොඩාක් ඕපන් ඔපචුනිටීස් තියෙනවා ඉංජිනියරින් සයිඩ් එක කට්ටියට. IT විතරක් නෙමෙයි වෙන ඒරියාස් වල ඉන්න ඉංජිනියරින් සයිඩ් එක කට්ටියට ඇවිල්ලා වුණත් කරන්න ගොඩාක් ඔපචුනිටීස් තියෙනවා. ඒ වගේම ඔය ඔපචුනිටීස් වලින් බහුතර ප්‍රමාණය ඉන්දියන්ස්ලා තමයි දැන් හැන්ඩල් කරන්නේ. මම දකින මේන්ම දේ ස්කිල්ස් ඉම්ප්‍රූව් කරගන්න එක. මොකද මෙහෙ ඇක්චුලි බලන්නේ මෙහෙ අර මං කිව්වා වගේ ඉංජිනියරින් හිතන්න කට්ටිය ඉන්නවා. ඉතින් අපි ජොබ් එකකට මෙහෙකට ඇප්ලයි කරනවා නම් ඒගොල්ලොත් එක තමයි කම්පීට් කරන්න. ඉතින් ඒගොල්ලොත් එක්ක කම්පීට් කරන්න නම් අපිට අනිවාර්යෙන් තියරිටිකල් වගේම ප්‍රැක්ටිකලි ලොකු නොලෙජ් එකක් තියෙන්නත් ඕනේ. මොකද ඒගොල්ලෝ ඉන්නේ ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් එක්ක. ඒගොල්ලෝ දන්නව කොහොමද සිටුේෂන් එක හැන්ඩල් කරන්නේ. ඒගොල්ලෝ දන්නව කොහොමද රියල් වර්ල්ඩ් එකේ මේ දේවල් වැඩ කරන්නේ කියලා. බේසිකලි කරන්න ඕනේ යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් තම හරි කවුරු හරි මෙහෙ ඉන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් මේන්ම දේ තමන්ගේ ස්කිල් සෙට් එක වැඩි කරගන්න ඕනේ ප්‍රැක්ටිකල් පැත්තේ. ඒ කියන්නේ තමන් දන්න දේවල් බාස්කට් එකේ තියෙන නොලෙජ් එක ඇප්ලයි කරලා ඒව හෑන්ඩ්ස් ඔන් එක්ස්පීරියන්ස් අරගෙන තියෙන එක තමයි මට හිතෙන්නේ වැදගත්ම දේ මේ ජොබ් එකකට ඇප්ලයි කරලා. මොකද ඒගොල්ලෝ ඉන්ටර්ෆේස් එකදී බොන්නක් බලන්නේ ඔයගොල්ලෝ කොහොමද මේ සොලියුෂන් එකක් ගේන්නේ, කොහොමද මේ ප්‍රොබ්ලම් එක ටැකල් කරන්නේ, මොනවාද ඔයගොල්ලන්ට තියෙන තින්කින්. එහෙම නැත්නම් ඒගොල්ලෝ කොවිලාපවත් බලන්නේ නැහැ ඔයා අවුරුදු 4කට ඩිග්‍රියක් කරලා දිනවද, ඊට පස්සේ 100ක් කරලා දිනවද, ඔයා රියක්ට් සර්ටිෆිකේෂන් කරලා දිනවද. ඒක ඒගොල්ලන්ට ලොකු මැටර් එකක් නෙමෙයි. මොකද ඒගොල්ලෝ දන්නවා එහෙම විලින්නස් එකක් තියෙන මිනිස්සෙක්ව ට්‍රේන් කරන්න මොකද්ද කියන දේ ඒගොල්ලන්ට හොඳ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් තියෙන නිසා ඒගොල්ලන්ට ඒක ට්‍රේන් කරගන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ බලන්නේ as a person මෙයාට මේ වැඩේ ඩිලිවර් කරන්න enough experience එකක් enough exposure එකක් මෑල් පැත්තේ තියනවා කියලා. ඉතින් ඕක grow කරගන්න එක තමයි මම හිතන්නේ ලොකුම දේ. කවුරු හරි කෙනෙක් willing නම් මෙහෙට ඇවිල්ලා වැඩ කරන්න. ඉතින් මේ වගේ opportunities ඕන තරම් තියෙනවා. ඉතින් ඒවා හැබැයි ලේසියෙන් ගන්න බෑ. ඉතින් ඒවා අපි මේ ඉන්න comfort zone එකෙන් එළියට ඇවිල්ලා ඒවට ගොඩක් මහන්සි වෙලා ඒවත් එකම follow up කරලා ගොඩක් skills up කරගෙන ඉතින් අපි කියනවා කට්ටක් කන්න ඕනේ. කට්ටක් කාලා තමයි මේ දේවල් ලබා ගන්න. එහෙම නැතුව ලේසියෙන් අපිට ගන්න බෑ. හැබැයි ඒකෙන් කියන්නේ ගන්න බෑ කියන එක නෙමෙයි, ගන්න පුළුවන්. අපිට මහන්සි වෙන්න වෙනවා. මහන්සි වුණොත් ගන්න පුළුවන්. ඔව් ඇත්තටම මාත් හිතන්නේ ගන්න බෑ කියලා. මොකද මම පර්සනලි බිලීව් කරන දෙයක් බෑ කියලා දෙයක් නැහැ. අපි කමිට්මන්ට් එක තියෙනවා නම් අපිට ඒකට ඩ්‍රයිව් වෙන්න ඕන ඉනෆ් එනර්ජි එක තියෙනවා නම් අපිට ඒ ගෝල් එක මීට් කරන්න පුළුවන් හැමදේම කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ අපි අපේ කම්ෆර්ට් සෝන් වල පැතුම් කිව්වා වගේ ප්‍රෙෂර් කරලා එකෙන් එළියට ගිහිල්ලා අවුට් ඔෆ් ද බොක්ස් හිතලා පොඩි කමිට්මන්ට් එකක් දැම්මොත් ඔය ඔපචුනිටීස් අපිට ගන්නවා කියන දේ ලොකු දෙයක් නෙමෙයි කියලා මට හිතෙනවා. හැබැයි ඉතින් අර මම කිව්වා වගේ තමන් ඒකට පර්සනලි ප්‍රිපෙයාර් වෙන්න ඕනේ.
තමන් ප්‍රිපෙයාර් වෙන්න ඕන තමන්ගේ පැත්තෙන් තමන්ගේ ස්කිල් එක ඉක්කු කරගෙන තමන්ට මේ මාකට් එකේ කට්ටියත් එක්ක කම්පීට් කරන්න පුළුවන් විදිහ ස්කිල් සෙට් එකක් හදාගන්න. ඔබ තමන් ගාව තියෙන ඕන ස්කිල් සෙට් එක ප්‍රූව් කරන්න මට පුළුවන් මේ මාකට් එකත් එක්ක කම්පීට් කරන්න. මට පුළුවන් ඕගොල්ලෝ එක්ස්පෙක්ට් කරන විදිහ දේවල් ඩිලිවර් කරන්න. ඉතින් ඔන්න ඔයක හදාගන්න එක මට හිතෙන්නේ කරන්න බැරි දෙයක් නෙමෙයි. ඒතකොට මේ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔය ස්කිල් එක තියෙනවා. අනිවාර්යෙන්ම ඔක කරගන්න පුළුවන්. හැබැයි පොඩි එක්ස්ට්‍රා කමිට්මන්ට් එකක් තමයි තමන්ගේ පැත්තෙන් දාන්න ඕනේ. පොඩ්ඩක් ඇනලයිස් කරලා තමන්ට මොන පැතිවලින්ද ග්‍රෝ වෙන්න ඕන කියලා හිතලා තමන්ගේ ජොබ් එකට අමතරව පොඩ්ඩක් self learn එකක් කරලා ඒව ප්‍රැක්ටිකලි පොඩ්ඩක් apply කරලා තමන්ගේ portfolio එක තමන්ගේ basket එක skills තියෙන එකක පොඩ්ඩක් වැඩි කරගන්න එක තමයි මට හිතෙන්නේ කරන්න ඕන හොඳම දේ. අපිට කරන්න පුළුවන් අපිට bill එකක් තමයි ඕනේ. ඒ bill එක සමහරලාට ඒ දේ කරන්න අපිට knowledge එක නැති වෙන පුළුවන්. ඒ දේ කරන්න experience නැති වෙන පුළුවන්. හැබැයි අපි කවදාවත් කවුරුත් නොකරපු දෙයක් කරන්න නෙමෙයි මේ යන්නේ. අනිවාර්යෙන් කොහේ හරි තමන්ට ලර්න් කරන්න පුළුවන් තමන්ට එක්ස්පීරියන්ස් එක අහන්න පුළුවන් දේවල් ඕන තරම් තියෙනවා. ඉතින් මම ෂෙයා කරන එක්ස්පීරියන්ස් වගේ දැන් පැතුම්ගේ සීරීස් එකේ කලින් කට්ටිය ෂෙයා කරපු දේවල් ඔය වගේම තවත් මේ වගේ කට්ටිය ඇති ඕන තරම් පොඩ්ඩක් එළියට රීච් අවුට් කරලා බැලුවා නම් මොනවද තියෙන ඔපචුනිටීස් කියලා අපිට ඒවට කමිට් කරලා ඒවලට සැක්‍රිෆයිස් කරලා ඒ ගෝල්ස් achieve කරන විදියට හදාගත්තා නම් මම හිතන්නේ බැහැ කියලා දෙයක් තියෙනවා කියලා. අයියා දැන් මේ ලංකාව කියන බබල් එකෙන් එළියට ඇවිල්ලා තියෙන අයියාගේ තරුණ කාලේ ඔස්ට්‍රියාවේ දැන් මේ මෙහෙවෙන දේවල් දකිද්දි අයියාට මොකද්ද මේ ලංකා යූත් එකට කියන්න තියෙන දේ මේ ලංකාවේ අපි දකින ක්‍රයිසිස් පොලිටිකල් ඉකොනොමික් මේ දේවල් එක්ක අයියා බොහොම සංවර්ධනය වෙච්ච සුව පහසු විදියට ජීවත් වෙන්න පුළුවන් ජීවත් වෙන්න හොඳම තැනක ඉන්නේ ඉතින් ඒ වගේ තැනක ඉඳන් මෙහෙ ග්‍රෝ වෙච්ච කෙනෙක් විදිහට මේ පත්තර මුල්ලේ මේ නාලන්දාවේ මේ ඉස්කෝලේ ගිහිල්ලා ඉතින් මේ දේවල් එක්ක අයියා දැන් අපේ මේ අපේ යූත් එකට මොකද්ද අයියට කියන්න තියෙන්නේ අපේ යූත් එකට දෙන්න තියෙන නම් දෙයක් තමයි මම කියන්න තියෙන්නේ be open minded open mindedly දේවල් දිහා බලන්න කොයි වෙලාවෙත් තමන්ගේ රාමුවෙන් විතරක් නෙමෙයි අනිත් කෙනාට රෙස්පෙක්ට් කරන්න අනිත් කෙනාට මොකක් කරත් ඒක එයාගේ will එක ඉතින් ඒ වගේ තමයි අපි හැමෝටම හැමෝම උදව් කරගන්නවා එහෙම නැත්නම් අපි අරයා කරන දෙයට ඒක කරන්නේ නැති වෙන්නේ නැති වෙන තැනට වැඩ කරන්නේ නැතුව මට හිතන දේ කට්ටියක් හැමෝම කරන දෙයට රෙස්පෙක්ට් කරනවා නම් කින් එක්කෙනා මට හිතන විදිහට අපේ තියෙන ක්වොලිටීස් එක ග්‍රෝ වෙනවා කියන දෙක මට හිතෙන්නේ ලොකු දෙයක් කියලා. මොකද මේ කට්ටියගේ මම දකින එකම දේ ඒක හැමෝටම තමන්ට කැමති දේක් කරන්න පුළුවන්. ඒක කවුරුත් ක්‍රිටිසයිස් කරන්නේ නැහැ. ඉතින් තමන්ට කැමති දේවල් කරලා තමන්ට සූටබල් පාත් තමන්ට සූටබල් දේවල් තමන්ට ග්‍රෝ වෙන්න ඕන තැන හොයාගන්න. වැරද්දක් වුණොත් ඒක හදාගන්න දෙවෙනි ඔපචුනිටි එකක් තියෙනවා. ඒ ඔපචුනිටි එක නැති කළා නෑ කමියුනිටි එකෙන් ඒ ඔපචුනිටි එක නැති කළා නෑ මෙහි තියෙන කල්චර් එකෙන්. අන්න ඒක තමයි මම දකින ලොකුම වෙනස කල්චර් වයිස් ගත්තොත් අපි හිතන්න ඕන විදිය. තමයි මම දකින ලොකුම දේ දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක පොඩ්ඩක් ඕපන් මයින්ඩඩ්ලි මේවා දේවල් ගැන හිතලා තමන්ට කැමති දේවල් කරලා ඒක ෆේල් වුණාට ප්‍රශ්නයක් නෑ. ආයෙ රීට්‍රයි කරන්න. අලුත් දේවල් ඉගෙන ගන්න. අලුත් දේවල් අත්හදා බලන්න. තමන්ගේ ලර්නින් එක. ඒක වෙන කෙනෙක් කරද්දි ඒක එයාට කරන්න ඔපචුනිටි එක හදලා දෙන්න. නැතුව ඒක කරන්න බැරි වෙන දැනට කරන්න නැතුව එයාට පුළුවන් උදව්වක් කරන එක තමයි මට දෙන්න පුළුවන් ඔපිනියන් එක. ඊට පස්සේ අයියාගේ අයියා මම දන්නවා අයියා විවිධ කාන්ත්‍රයකටම කොටු වෙලා නැහැ. ජීවිතේ බැලන්ස් කරලා මං හිතන්නේ ඔන්ටර්ප්‍රිනර් කෙනෙක්. යන් ඔන්ටර්ප්‍රිනර් කෙනෙක්. අර මං කිව්වා වගේ යුනිවර්සිටි ඉන්න කාලේ නම් මට ඕනුණා දේවල් try out කරන්න. දේවල් කරලා වැඩදිලා ඉගෙනගෙන ආයෙ දේවල් කරලා මොකක් හරි impact එකක් කරන්න. ඒ කියන්නේ සාමාන්‍ය යුනිවර්සිටි එකේ out වෙලා යන ළමයට වඩා දෙයක් කරන්න කියන මයින්ඩ්සෙට් එක මම හිටියා. ඉතින් ඒකත් එක්ක තමයි මගේ යාළුවා මගේ co-founder එක්ක ඒ දවස්වල පටන් ගත්ත business එක තමයි දැනටත් අපි දෙන්න තාමත් කරන් යන්නේ. ටිකක් scale up කරලා අපි කරන්නේ ඇත්තටම Europe වලට custom software solutions provide කරන එක තමයි කරන්නේ. පිට මෙහෙ ඉන්න market එකට Sri Lankan talent එක එළියට ගෙනල්ලා ඒ Sri Lankan talent එකෙන් software develops කරලා මෙහෙ market එකට එළියට launch කරන එක තමයි අපේ startup එකේ actually startup company එකේ basically කරන්නේ. Startup එකක් පටන් ගන්නත් අපේ ගොඩක් ඔය තරුණ කට්ටියගේ අදහසක් තියෙන කට්ටිය ඉන්නවා. ඉතින් අයියා කොහොමද ද ඉනිෂියල් ක්ලයන්ට්ස් ලා හොයාගත්තේ ස්ටාර්ට්අප් එකට. මම කිව්වාගේ යුනිවර්සිටි කාලේ අපිට දේවල් වෙනස් දේවල් කරන්න ඕන වුණාම අපි කරේ දැන්ටමත් ලංකාවේ මම හිතන්නේ කොවිඩ් එකේක විශ්ුණාද නැද්ද කියන දේ මම හරියටම ලොකුවට දන්නේ නැහැ. බට් මම තාමත් දකිනවා ඔන්ලයින් හරි මීටප්ස් තියෙනවා. අපි ඒ කාලේ ඉඳන් කරේ මීටප්ස් වලට ගිය එක තමයි ගොඩක් වෙලාවට අපි කරේ. මීටප්ස් වලට ගියාම තමයි මේ ඉන්ඩස්ට්‍රි එක මොකද්ද මේ ඉන්ඩස්ට්‍රි කොච්චර ඔපචුනිටීස් තියෙනවද අපි කොහොමද හිතන්න ඕන කොච්චර වයිඩ්ලි හිතන්න ඕනද මොන පැතිවලින් හිතන්න ඕන හැම දෙයක්ම ගැනම ඉන්ෆෝමේෂන් සම්බේ. ඒ වගේ ඉන්ෆෝමේෂන්ස් එක්ක අපිට නෙට්වර්ක් එක ග්‍රෝ වෙනවා. අපි මීටප් එකකට ගියාම එතනදී ගියාම මිනිස්සු කීප දෙනෙක් එක්ක කතා කරා මේ මිනිස්සුන්ගේ නෙට්වර්ක් එක ඇතුළේ අපි ඉන්නවා අපි ඒගොල්ලෝ කතා කරනවා ඒගොල්ලන්ගේ ඉන්පුට් ගන්නවා ඒගොල්ලෝ අපිට කතා කරනවා අපි ইনফෝමේෂන් ෂෙයා කරගන්නවා ඉතින් නෙට්වර්ක් එක තමයි අපේ පළවෙනි බේස් එක උනේ ඉනිෂියලි බිස්නස් හොයාගෙන මේන් කී ෆැක්ටර් එක නෙට්වර්ක් මොකද අපි කරන්නේ බිස්නස් එකක් විදියට ඇක්චුවලි සර්විස් ප්‍රොවයිඩ් කරන එක කස්ටම් සොෆ්ට්වෙයාර් සොලියුෂන්ස් ඉතින් අපි ඇත්තටම මාකට් කරලා කඩයකට ගිහිල්ලා ඇඳුම් විකුණනවා වගේ මාකට් කරලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි අපිට තියෙන අපේ තියෙන නෙට්වර්ක් මාකටිං එකක් තියෙන නෙට්වර්ක් එකෙන් කවුරු හරි සොලියුෂන් එකක් ගත්තා නම් එයා එක රෙකමෙන්ඩේෂන් එයාගේ රෙකමෙන්ඩේෂන් එකෙන් තමයි
ඊළඟ ටික එන්නේ network එක තමයි key fact එක අපිට උනේ initially client base එක හොයාගන්න අපි දන්නවා startup එකක් කියන්නේ struggling විශේෂයෙන්ම මුල් කාලේදී පොඩක් වෙලාවට සමහරලාට painful අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා ඉතින් මේ වගේ කාලයක් අයියලට තිබ්බද ඒක කොහොමද අයිය ඒ කාලට මුහුණ දුන්නේ හරියට මොකද මම මෙහෙට move වෙන්න කලින් අපි brands දෙකකින් තමයි startup එක මුලින්ම කරේ 15 steps කියලා ඒ startup එක ඇත්තටම අපිට නවත්තන්න උනා අපේ තිබ්බ commitment ප්‍රශ්න සහ අපිට ඒ වෙලාවේ තිබ්බ experience එක company එක කරගෙන යන්න තිබ්බ knowledge එක ඒ වෙලාවේ තිබ්බ level එකට අනුව හැබැයි අපි අර එකම දේ කරේ ඒක නවත්තලා නෑ මේ path එක ඉතින් ඉවරයි කියන දේ කරේ නෑ මම co-founder දෙන්නම කරේ අපි මේ දෙකෙන් experience එකක් ගත්ත experience එක අරගෙන අපිට miss වෙච්ච තැන් අපිට මදි වෙච්ච තැන් හැමදේම note down කරගෙන ඒ තැන් වලට කොහොමද ඉක්මනට reach වෙන්නේ background එකේ කියලා අපි personally individually වලට වැඩ කරා ඒ individually වැඩ කළා තමයි මේ දැන් තියෙන niche labs කියන brand එකෙන් software solution company එකක් start කළා then 2 years run කරගෙන employees ලා 10ක් එක අපි ඉස්සරහට යන්නේ ඒ ගත්ත learning එක අනිවාර්යෙන් failures තියෙනවා ඕනම තැනක මගේ ලයිෆ් එකේ වෙන්න පුළුවන් මගේ කැරියර් එකේ වෙන්න පුළුවන් මගේ එන්ටර්ප්‍රනර්ෂිප් ජර්නි එකේ මගේ කම්පැනි එකේ ෆේලියර්ස් තියෙනවා ලොකුම දේ අපි කරපු ඒ ෆේලියර්ස් වලින් ඉගෙන ගත්තේ අදටත් ෆේල් වෙන්න පුළුවන් අදටත් කරන දේවල් හරි විදිහට කරන්න බැරි වෙන්න පුළුවන් හැබැයි හෙට ආයේ ඒක වෙන්නේ නැහැ ඒ ලර්නින් එක අරගෙන ඉස්සරහට සොලියුෂන්ස් හිතන එක තමයි අපි කරපු ලොකුම දේ අනිවාර්යෙන් ෆේලියර්ස් වලින් තමයි මෙවන්සේ ග්‍රෝ වෙන්නේ කවුරුත් කවදාවත් ෆේල් වෙන්නේ නැත්නම් හැමෝම හරි පාත් එක යන්න පුළුවන් නම් ඒක චැලෙන්ජින් එකක් නැහැ නේ එහෙනම් ඉතින් ඒකේ ලොකු කන්සෙප්ට් එකක් නැහැ එහෙනම් ස්ටාර්ට්අප් එකක් කියන එකක් එක්සිස්ට් වෙන්න ඕනේ නැහැ වැඩක් නැහැ ඉතින් මම දකින විදිහට ඒක තමයි ලොකුම දේ ෆේල් වෙන්න ඕනේ ෆේල් වෙලා ඒක ඉගෙන ගන්න එක තමයි මම දකින ලොකුම දේ සහ මම වෘත්තීය ජීවිතේ උඩට යනකොට දැනෙන ෆීලින් එකයි එන්ටර්ප්‍රිනර් කෙනෙක් විදිහට තමන්ගේම දෙයක් ගොඩ නගලා රස්සාවල් ක්‍රියේට් කරලා මිනිස්සුන්ට ප්‍රොඩක්ට් සර්විසස් සපයලා ප්‍රොඩක්ට් සර්විස් සපයලා ඒ එන ෆීලින් එකයි අතර වෙනස කොහොමද අය ඒක දකින්න ඔව් ඇත්තටම ඒක ටෝටලි ඩිෆරන්ට් චැලෙන්ජස් මොකද මම කැරියර් එක ගත්තොත් මම ඇඩ්ඩෙන් දන්නවා මම වැඩි ටික කරොත් මට මන්ත්ලි එන්ඩ් එකේ රයිට් ඓ හැව් සම්තිං ලයික් ඒක මට නැති වෙන්නේ නැහැ බට් මම ස්ටාර්ට්අප් එකක් කරද්දී හෝ මම කම්පැනි රන් කරද්දී වී පුට් අවර් එවරිතින් ඉන්ටු දෙයා ඇන්ඩ් ට්‍රයි ටු මේක් ඉට් හැපන් ඒක සාමාන්‍යයෙන් කරන්නේ ඉතින් එතකොට සමාජලාට එක්ස්පෙක්ටේෂන්ස් මෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන් එක්ස්පෙක්ටේෂන්ස් හයි වෙන්න පුළුවන් සමාජලාට අපි ඕවර් ද එක්ස්පෙක්ටේෂන්ස් යන්න පුළුවන් අපිට ඕන විදිහට යන්න නැති වෙන්න පුළුවන් ඕනටත් වඩා හිත පිටර යන්න පුළුවන් ඉතින් හරි ටූ ඩිෆරන්ට් දේවල් තමයි ඒක තියෙන්නේ හැබැයි මම මේන්ලි දකින එක දෙයක් තමයි මගේ කැරියර් එකේ growth එකට මම මේකෙන් දේවල් ඉගෙන ගන්න සහ මගේ කැරියර් එකෙන් මම මේකේ growth එකට දේවල් ඉගෙන ගන්න එතකොට මම දකින විදිහට ඇක්චුලි මම ප්‍රොඩක්ට් ඕන කෙනෙක් කියලා වැඩ කරද්දී මට එතනක් තියෙන පොඩි එන්ටර්ප්‍රනර්ෂිප් මයින්ඩ් එකක් තියෙන නිසා මට හරි ලේසි වැඩ කරගෙන යන්න මොකද මට ප්‍රොඩක්ට් එකේ growth එකක් ටීම් එකක් හෑන්ඩල් කරන්න මට ඒ එක්ස්පීරියන්ස් එක එතනක් හම්බෙන්නේ මම ඒ හම්බෙන එක්ස්පීරියන්ස් එක තමයි ඇක්චුලි ගත්තොත් නීච් ලැබ්ස් එකට ඇවිල්ලා නීච් ලැබ්ස් එක කට්ටියත් එක්ක වැඩ කරන්දී කරන්නේ මම මෙහෙන් ගන්න එක්ස්පෝෂර් එක එක්ස්පීරියන්ස් එක ඒගොල්ලන්ට ෂෙයා කරන්නේ එතකොට ඒගොල්ලෝ කරන්නේ ඒව අරගෙන grow වෙන්නේ ඔයාලා වගේ මාත් එක්ක වැඩ කරන ටීම් එකේ ටීම් මෙම්බර්ස් ලගේ growth එක ගත්තාම හරිම සතුටුයි මොකද මට ඒගොල්ලන්ගේ growth එකට impact එකක් දීලා දෙන්න පුළුවන්කමක් වෙලා තියෙනවා small team එකකට වුණත් මං දකින දේවල් මම මෙහෙ එක්ස්පීරියන්ස් කරන දේවල් මට ඒ විදිහට ඒගොල්ලන්ට දෙන්න පුළුවන් වෙලා තියෙනවා ඒගොල්ලෝ ඒව අරගෙන ඉස්සරහට grow වෙනවා කියන එක දැක්කම ඒක අර sales සෑහෙන satisfied දෙයක් business එකක වෙන අනිත් දේවල් වලට වගේම ඒ වගේ sales satisfactions උත් entrepreneurship journey එක ඇතුළේ තියෙනවා ඒ වගේම තමයි dissatisfaction අපි plan කරන දේවල් සමහරකට හරියන්නේ නැති වෙන්න පුළුවන් සමහරකට වැරදින්න පුළුවන් සමහරකට අපිට ඕන විදිහට වෙන්නේ නැති වෙන්න පුළුවන් ups තියෙනවා downs තියෙනවා ඉතින් ඒ වලට challenge කරලා ඒ වලට face කරලා ඒව overcome කරන්න කොහොමද කියන දේෙන් ගන්න experience එකට තමයි මම ඇත්තටම කැමති ඒක නිසා තමයි මම actually business එකක් හරි entrepreneurship පැත්තට යන්නේ ඒ challenges ගන්න ඒ challenges වලට face කරාම තමයි මට හිතෙන්නේ actually මගේ personally mama life ka enjoy karana kiyala hitenne e wage challenges face karala ewa overcome karala ani path hella hari api me wage dewa try out karani me wage dewa overcome karana me wage prashna una e wali learn karani kiyana de thamai lakinne sahana joy ekak widiyata entrepreneurship journey ekak yaddi tawa man dakapu deyak thamai me pahugiya kala seemawa thula india visheshayenma unicorn startup ekenne billion dollar valuation ekata yana startup sahenna hadenawa me taruna kattiya me samanya paul walin medhi adam lob paul walin aapu madhyam paanthika wage lamai thama mewa karanne habai lankawae ai ai meka adu පේ යුනිවර්සිටි වල ගියත් ඇයි මේ හොඳම කම්පැනි 10න් එකකට යන්න හදන්නේ? එතන මොකද අපි වරදක් කියනවා කියන නෙමෙයි. මොකද මේ entrepreneurship එක අපේ කට්ටියගේ ඇඟේ නැත්තේ. ඔව් ඒක මම දකින්නේ ගොඩක් වෙලාවට අපේ example එකක් විදිහට කිව්වොත් මගේ අම්මලා තාත්තලා වුණා මගේ අම්මා government servant කෙනෙක්. ඒගොල්ලෝ බලන්නේ stability. ඒකයි අපි හැමෝම බලන්නේ ගොඩක් වෙලාවට මේරණ reading එක ගන්නවා අපි පොඩ්ඩක් stability වෙන්න තමයි බලන්නේ. කවුරුත් බලන්නේ stable නැති life එකක්. එතකොට හැමෝටම ඕනේ කොහොම හරි degree කරා stable income එකක් කෙනෙක්
මට මගේ පාඩුව ටික් කරගන්න සැලරියක් කියන තැනකට යන්න තමයි බලන්නේ. ඒකෙන් අරගෙන වාහනයක් ගන්න, ඒ වගේ ඩ්‍රීම්ස් achieve කරා. අපි අනිත් පැත්ත ගැන ලොකුවට හිතන්නේ නැහැ. මට හිතන විදිහට risk එක ගන්න. අපි risk එක ගත්තොත් අපිට හම්බෙන return එක ගොඩක් වැඩි. ඉතින් මම දකින විදිහට අපේ ඉස්කෝලේ යන දවස්වල ඉඳන් අපේ ඉස්කෝලවල ඉඳන් අපේ culture එකෙන් දීලා තියෙන mindset එක තමයි පොඩි මේකක් තියෙන්නේ අපි stable වෙන්න ඕනේ කියලා. හැබැයි මම දකින්නේ ඊට වඩා පොඩ්ඩක් වෙනස්. විදියකට stable වෙලා හම්බෙන opportunities ප්‍රමාණයට වඩා අපිට දේවල් ටිකක් හම්බෙන්න පුළුවන් අපි risk එකක් ගත්තොත්. ඒ වගේම අනිත් පැත්තකුත් තියෙන හැබැයි රිස්ක් එක මිටිගේට් කරන්න කොහොමද කියලා දැනගෙන ඉන්න ඕනේ අපි. හැබැයි මට තේරෙන ලොකුම දේ අපි අර වගේ මයින්ඩ්සෙට් එකකට වැටලා තියෙන ස්ටේබිලිටි එක ඔළුවේ තියාගෙන යන එක තමයි. හැබැයි මම මෙහෙ දකින්න ගොඩක් වෙලාවට ස්ටේබිලිටි එක කියන එක ඇත්තටම ඔළුවේ නැහැ. ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලෝ ග්‍රෝ වෙන්න. ඒගොල්ලන්ට අද ජීවිතේ ලයිෆ් එක ගෙවල් ගන්න. හෙට ගැනක් ඒගොල්ලෝ ලොකුවට හිතන්නේ නැහැ. අද කරනවා, අද ජීවිතේ ජීවත් වෙනවා, හෙට මොකද වෙන්නේ කියලා හෙට තමයි ඒක වෙන හිතන්නේ. ඉතින් ස්ටේබිලිටි එකට වඩා තමන්ගේ ලයිෆ් එකේ තමන්ට කරන්න ඕන දේවල් තමයි ඒගොල්ලෝ කරන්නේ. ඉතින් at the end මට හිතෙන්නේ ස්ටේබිලිටි එකක් හොයාගෙන එක විදියකට කොටු වෙලා එක රාමුකට ඉන්නවට වඩා මම ප්‍රිෆර් කරනවා දේවල් ජීවිතේ චැලෙන්ජස් අරගෙන ෆේල් වෙලා ඒව ඕවර්කම් කරලා different දේවල් කරගන්න එකට. මම හිතන්නේ mainly මම කිව්වා වගේ ඔය stability එක පස්සේ දුවන නිසා තමයි පොඩ්ඩක් අපිට මේ වගේ unicorn startups එළියට එන්නේ. but අපි ගාව ගොඩක් තියෙනවා startups. සෑහෙන ලොකු startups තියෙනවා. දැන් අපි as a startup company එකක් කියලා පටන් ගත්තා. අපි role model කරගත් startups ලංකාව වුණ තරම් තියෙනවා. තාමත් යන company startups ඒ වගේව තියෙනවා. ඉතින් ඒ වගේන සෑහෙන සතුටුයි. මට හිතෙන්නේ ඒ වගේ startups ඇවිල්ලා තියෙන්නේ අර මම කිව්වා වගේ stability එකේ නැතුව පොඩ්ඩක් over the box හිතලා තමයි comfort zone එකෙන් එළියට ගිය මිනිසුන්ගෙන් තමයි මේ වගේ දේවල් හැදිලා තියෙන්නේ කියලා තමයි මගේ personal belief එක. extra mile එක යන්න පුළුවන් පිරිසකුත් අපේ රටට අවශ්‍ය වෙනවා. නැත්නම් කවුද jobs create කරන්නේ? හැමෝම job එක අපි මේ කියන්නේ job එකකට යනවා කියලා ගිහිල්ලා stable වෙන්න එපා කියන නෙමෙයි. අර්ධ වටා ගන්න එපා. ඉතින් අපි කියන්නේ එහෙම පිරිසකුත් දැන් සේනාලය වගේ පිරිසකුත් අවශ්‍යයි මේ රටට. එහෙම නැත්නම් කවුද jobs create කරන්නේ? හැමෝම job එකක් විතරක් කිව්වොත්. මේ දේ ඒ extra mile එක යන්න පුළුවන් පිරිසකුත් අපේ රටට අවශ්‍ය වෙනවා කියන එක තමයි මේ කතා කරේ. challenges බාර ගන්න, challenges වලට බය නැති එහෙම පිරිසක්. ඉතින් අවසාන වශයෙන් අය අයට මේ ලංකාවෙන යූත් එක දැන් ලංකා යූත් එකට රට ගැන කලකිරিলা මේ සොසයිටි එක මේ ඉකොනොමි එක මේ ප්‍රශ්නත් එක්ක ඒගොල්ලෝ ඉන්නේ වෙනම මයින්ඩ් එකක ඉන්නේ. ඉතින් මේ කට්ටියට IT පැත්තෙන් හරි මොන පැත්තකින් හරි මං හිතන්නේ මේ වීඩියෝ ගොඩක් IT නොවන අයත් බලයි. ඒගොල්ලන්ට අයට දෙන්න තියෙන ඇඩ්වයිස් එක මොකද්ද? ඉදිරි අවුරුදු දෙක තුන ඇතුළත ඒකල් මොනවද කරන්න ඕනේ? මට තියෙන ජෙනරල් අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකට ගත්තාම යුරෝප් වලත් ඉකොනොමි එක මම ආවට වඩා දැන් ටිකක් ඩවුන් යන්නේ. ඊළඟ ඊයේ එක හරි ක්‍රිටිකල් ඊයේ එකක් කියන විදිහට තමයි ප්‍රෙඩික්ෂන්ස් තියෙන්නේ. ඉතින් මං හිතන්නේ ලෝකෙ කොහේ ගත්තත් අපිට හම්බෙච්ච කොවිඩ් ඇත් එක්ක හම්බෙච්ච ඉම්පැක්ට් එක තාම ලෝකෙ හැමතැනටම එකින් එක වෙලාවට විවිධ වෙලාවට බලපානවා. ඉතින් මං හිතන්නේ ලංකාවටත් ඒ වගේ පොඩි පැච් එකක් තමයි මේ වෙලාවේ තියෙන්නේ. ඕනම තැනකට ඕනම රටකට ඔය වගේ පැච් එකක් එන්න පුළුවන්. හැබැයි මම දකින එකම දේ ඒක මත දේවල් පොඩ්ඩක් ඩිපෙන්ඩ්ස් කරන්නේ නැතුව තමන් බලන්න ඒකෙන් ඇඩ්වාන්ටේජ් එකක් ගන්න කොහොමද? හරි මේ වෙලාවේදී ලෝකේ නැවතිලා නම් තියෙන්නේ තාම යුනිවර්සිටි යන්න බැරි නම් යුනිවර්සිටි යන්න ගෙදරින් ඉඳන් ඔෆිස් යන්න නැත්නම් වර්ක් ෆ්‍රොම් හෝම් නම් කරන්න ඔයාලට අනිවාර්යෙන් ටයිම් එකක් ඉතුරු වෙනවා දේවල් කරන්න. ඒ ටයිම් එක යූස්ෆුල් විදියට යූස් කරන්න. එතකොට ඒ ටයිම් එකෙන් තමන් ග්‍රෝ වෙන්න දේවල් කරන්න. යුනිවර්සිටි යනවා නම් තමන්ට පුළුවන් තමන්ගේ ලෙක්චර්ස් ටික ඉවරනට පස්සේ තමන්ගේ ස්ටඩීස් ටික ඉවරනට පස්සේ ඒ හම්බෙන ඇඩ්වාන්ස් ටයිම් එකෙන් තමන් දේවල් ප්‍රැක්ටිකලි කරලා බලන්න. තමන් ඉගෙන ගන්න දේවල් ප්‍රැක්ටිකලි කරලා බලන්න. තාම ඉස්කෝලේ යන කෙනෙක් නම් ඉස්කෝලේ යන්නේ සමහරට ඔන්ලයින් නම් මම හිතන්නේ දැන් නම් ඉස්කෝල ස්ටාර්ට් කරලා තියෙන්නේ. මේ දේවල් වලට යූස් කරන්න. තමන් කොයි හරි ජොබ් එකක් කරනවා නම් තමන්ගේ කැරියර් එක ඉස්සරහට යන්න ඕන නම් ඒ ගෝල් සෙට් කරගෙන ඉතින් තමන්ට හම්බෙන වර්ක් ෆ්‍රොම් හෝම් කියන ෆ්‍රීඩම් එක හරි විදිහට යූස් කරලා තමන් පර්සනලි ග්‍රෝ වෙන්න විදිහ හදාගන්න. මට හිතෙන්නේ ඒක තමයි ඇට් ද එන්ඩ් කොහෙ ගියත් ඉතුරු වෙන්නේ. එතකොට කවදා හරි දවසක රට ජම් තැනකට ආවට පස්සේ තමන්ගේ ස්කිල් එක තමන්ට තියෙන. රට ජම් කිසි තැනකට ආවේ නැත්නම් තමන්ගේ ස්කිල් එක ග්‍රෝ වෙලා නම් තමන්ට රටින් එළියට යන්න පුළුවන්. බට් මම හිතන විදිහට තාමත් හෝප් එකක් තියෙනවා. කොහොම හරි අපි මේ යූත් එක විදියට එකතු වෙලා ඒක ඉස්සරහට ගන්න ඕන කියන එක මම හිතන්නේ හැමෝටම මේකේ රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා රටක් විදියට. ඉතින් මම හිතන්නේ මේ වෙලාවේ පොඩි බෑක් එකක් තියෙනවා. බට් ඒක අපි පර්සනලි ග්‍රෝ වෙන ට්‍රයි අවුට්. අපි පර්සනලි ග්‍රෝ වුණොත් එක එක්කෙනා ග්‍රෝ වුණොත් එක එක්කෙනාගේ තින්කින් මයින්ඩ්සෙට් ග්‍රෝ වුණොත් අපි රටක් විදියට හැමෝම ග්‍රෝ වෙයි. ඉතින් මම දකින විදියට ඒක තමයි මේ ටයිම් එක පොඩ්ඩක් යූස් කරන්න තමන් ග්‍රෝ වෙයි. තමන් දේවල් ඉගෙන ගන්න, තමන් දේවල් එක්ස්පීරියන්ස් කරන්න. මමත් බිලීව් කරන දෙයක් තමයි ඉස්සෙල්ලා අපි ග්‍රෝ වෙලා ඉන්න ඕන රට හදන්න කලින් අපි හැදිලා ඉන්න ඕන. ඊට පස්සේ තමයි අපිට තව කෙනෙක්ට උදව් කරන්න හරි ආර්ථික ශක්තියක් හරි මේ මොකක් හරි බලපෑමක් කරන්න පුළුවන්කමක් තියෙනවා. මං හිතනවා ඔයගොල්ලෝ ගොඩක් දේවල් ඉගෙන ගත්ත කියලා සේනාල් අයත් එක්ක කරපු මේ කතාබහෙන්. සේනාල් අයව සම්බන්ධ කරගන්න අයගේ LinkedIn link එක මම පහල දාලා තියෙනවා. Thank you පැතුම් invite කරාට. මම හිතනවා ඉතින් මම share කරපු දේවල් වලින් කාට හරි මොකක් හරි inspiration එකක් කාට හරි මොකක් හරි information එකක් valuable දෙයක් හම්බ වෙයි කියලා. ඉතින් මේ video එක බලලා ගන්න knowledge එක මේ video එක බලලා අහන
දෙයක් තමන්ගේ ලයිෆ් එකේ චේන්ජ් එකක් කරගන්න තැනකට යූස් කරයි කියලා මම හිතනවා. ඉතින් හැමෝටම ඕල් ද බෙස්ට්. අගේන් තෑන්ක් යූ පැතුම් ඉන්වයිට් කරාට. අයියටත් මේ මගේ ඉන්විටේෂන් එක පිළිගෙන මගේ මේ වැඩසටහන සම්බන්ධ වෙච්ච එකට තෑන්ක් යූ කියන. ඒ වගේම අයියාගේ තියෙන ඉස්සරහට තියෙන ගෝල් සක්සස් වෙන්න කියලා මම විශ් කරනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් keep going.